අද ශ්‍රී ලාංකීය අපනයන සංවර්ධනය සම්බන්ධයෙන් ඉතා වැදගත් දිනයක් ලෙස සැලකෙනවා. මක් නිසාද යත් අපේ ජීවිත කාලවලත් නිදාසින් පසු නිදාසට පෙරත් රටක් වශයෙන් ලෝකයේ වශයෙන් අපි මුණ දීපු දරුණුතම ඛේදවාචකය තමයි COVID-19 වසංගතය. COVID-19 වසංගතය කරන කොටගෙන 1930 ලෝක අවපාතයටත් වඩා වැඩි පීඩනයක්, දෙවන ලෝක මහා සංග්‍රාමයේ ඇතිවෙච්ච පීඩනයටත් වඩා වැඩි පීඩනයක් ලෝකයට සිද්ධ වෙලා තියෙනවා කියලා පිළිගන්නේ නැත්තේ ලංකාවේ අය පමණයි. අනිත් මුළු ලෝකෙම රටවල් වැසුවට පස්සේ ගමනාගමනය නතර වෙලා, නැව් ගමනාගමන, ගුවන් ගමනාගමන නතර වෙලා, ප්‍රධාන ලෝකයේ තියෙන නිෂ්පාදන කාර්ය තුනවන නිෂ්පාදනය, ඌමාරුව, පරිභෝජනය, ප්‍රොඩක්ෂන්, කන්සම්ප්ෂන්, එක්ස්චේන්ජ් කියන තුනම ඉතා විශාල වශයෙන් දරුණු ලෙස කඩා වැටිලා තියෙනවා. ඒ නිසා මේ වන විට ලෝකයේ නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත මහා පරිමාණ, මධ්‍ය පරිමාණ, සුළු පරිමාණ කර්මාන්ත ලක්ෂ ගණනක් වැසිලා තියෙනවා. රක්ෂා කරමින් සිටි ජනයා කෝටි සංඛ්‍යාත පිරිසක් රක්ෂා නැතියගේ ගොඩට එකතු වෙලා තියෙනවා. නැව් ගාස්තු, කන්ටේනර් ගාස්තු අහස උසට නැගලා තියෙනවා. ඛනිජ තෙල්, යකඩ, පොහොර, රසායනික ද්‍රව්‍ය ඇතුළු අනික් සියලුම දේවල් වල මිල නූල කැඩුන සරුංගලයක් වගේ ඉහළ යනවා. බඩගින්න මන්ද පෝෂණය වැඩි වෙලා තියෙනවා. ලෝකයේ දුප්පත්කම අසාමාන්‍ය ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. ලෝක බැංකුවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ආසියානු සංවර්ධන බැංකුවත් අනික් සියලුම ඉහළ විශ්ලේෂණාත්මක විග්‍රහයක් සහිත ආයතන විසින් ලෝකයේ මේ ආර්ථික අවපාතය ගැන විශාල අවධානයක් යොමු කරලා තියෙනවා. දෙවන ලෝක යුද්ධයේදී, දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ තරම්ම විනාශයක් වුණේ නැතත් ඒ අවස්ථාවේදී තනිතනි රටවල් වලට විසඳුම් සොයාගන්න බැරි වුණා. ඒ අවස්ථාවේදී ඇමරිකා එක්සත් ජනපදය මේ සඳහා විසඳුම් සොයා ගැනීම සඳහා මගේ දැනීම හැටියට ලංකාවේ නම් කාටවත් ආරාධනය කරලා තිබුණේ නැහැ. මුළු ලෝකයේ ඉන්න විශිෂ්ටතම ආර්ථික විද්‍යාඥයන්ට ආරාධනය කළා සමුළුවක් පැවැත්වුවා. බ්‍රෙටන්වුඩ් සම්මේලනේ. මේ සම්මේලනයේට ලෝකයේ සිටි නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥයන් දෙදෙනෙක් ලෝකේ නැවත ගොඩනැගීම සඳහා සැලැස්මවල් දෙකක් ඉදිරිපත් කළා. ජෝන් මෙනාඩ් කේන්ස් කේන් සැලැස්ම ඉදිරිපත් කළා. වයිට් සැලැස්ම ඉදිරිපත් කළා. මේ සැලසුම් දෙකම ලෝකේ පුරා ඉන්න තා විශාල ලෙස හිතෙනවට වඩා වැඩිපුර යමක් හිතන්න පුළුවන්, පෙනෙනවට වඩා වැඩිපුර යමක් දකින්න පුළුවන්, ඇසෙනවට වඩා වැඩිපුර යමක් අහන්න පුළුවන්, පුළුල් විද්‍යුතුන්ගේ පුළුල් සාකච්ඡාවට ලක් වෙලා ලෝ නැවත ගොඩනැගීම සඳහා ආයතන දෙකක් නිර්දේශ කළා. වර්ල්ඩ් බැංක් ඇන් IMF. ලෝක බැංකුවක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, බ්‍රෙටන්වුඩ් සම්මේලනයේ නියුන් සෝයුරු ඒ අය විසින් තමයි මෙතෙක් ලෝකේ පවත්ව ගැනීම සඳහා විවිධ දිසා නැතින් නිර්මාණය කරලා තියෙන මුදල් ක්‍රම හදලා තියෙන්නේ. දැන් මේ වන විට ලෝකේ ඇති වෙලා තියෙන අර්බුදය විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට, දියුණු වෙමින් පවතින රටවල් වලට බරපතල ලෙස හානිදායක ලෙස බලපාලා තියෙනවා. මම ගිය සතියේ පකිස්තානයේ ගරු අග්‍රාමාත්‍ය ඉබ්‍රාම් ඛාන් මැතිතුමා මුණගැසුණ විශාල අර්බුදයකට ඒ රටත් විදේශ විනිමය පිළිබඳ මූණ පාලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනක් ක්‍රියාත්මක කරනවාද කියන එක පිළිබඳ ඇමරිකාන් ඩොලර් බිලියන 6ක සාකච්ඡා කරන බව එහිදී වාර්තා වුණා. මේ අපේ රටේ එවන් විශාල අර්බුදයක් තුළ පසුගිය වර්ෂයේදී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට භාණ්ඩ අපනයන ඉපයුම ඇමරිකානු ඩොලර් බිලියන 12.4 දක්වා මේ පෞද්ගලික අංශයේ වර්ධනය කරගෙන තියෙනවායි කියන එක මම මේ අවස්ථාවේ බොහොම සතුටින් ප්‍රකාශ කරන්නට කැමැති වෙනවා. අපේ දීර්ඝ කාලයක් තිස්සේම තිබෙන්නේ ලැගසිටින අපනයන වර්ධනය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ භාණ්ඩ අපනයන මෑත ඉතිහාසයේ තුල ඇමරිකාන් ඩොලර් බිලියන 8.10 දක්වා දෝලණය වෙනවා. උදාහරණයක් වශයෙන් මහින්ද රාජපක්ෂ යුගයේ නිම වෙලා යහපාලන රජය පැමිණ විට ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 11.1. එතකොට ඒ 2015 වසර ලැබනකොට 2014 නිම වෙනකොට 11.1. අවුරුදු 5 යහපාලන රජය යටතේ අපනයන ප්‍රවර්ධනය සඳහා විවිධ උසායන් දැරුවා. යුද්ධයක් තිබුණේ, ලෝක ඛනිජ තෙල් අර්බුදයක් තිබුණේ, ලෝක ආහාර අර්බුදයක් තිබුණේ, ලෝක මූල්‍ය අර්බුදයක් තිබුණේ නැහැ, කිසිදු අසංගතයක් තිබුණේ නැහැ. එවන් තත්ත්වයක් තුළදී අවුරුදු 5 අවසානයේදී අපනයන භාණ්ඩ අපනයන වැඩි වුණේ 11.9 දක්වා පමණයි. 11.1 ඒ රජයේ බාර ගන්න විට, අවුරුදු 5ක් නිම වෙන විට 11.9. ඒ 11.9ට තිබුණ භාණ්ඩ අපනයන ප්‍රමාණය COVID-19 පස්සේ 2000
විස්ස වර්ෂයේදී 10 දක්වා පාත වැටුණා. මොකද මුළු රටම වැහුවා. රට වහනවා කියන නිෂ්පාදනයේ නැහැ. නිෂ්පාදනයේ නැත්තම් නිෂ්පාදනයේ අපනයනය කරන්න බෑ. එතකොට නිෂ්පාදනයේ බොහොම අමාරුවෙන් තමයි මේ පුද්ගලිකාංශයේ විවසායකු විසින් ඔවුන් දන්න සියලු ශාස්ත්‍ර සූත්‍ර පාවිච්චි කළා තමයි විවිධ අභියෝග යටතේ ඉතාම දුෂ්කරතා යටතේ කරකියාගත නොහැකිව තමයි ඒ අය මේ 10 මට්ටමෙන්වත් පවත්වාගෙන ගියේ අපනයන ප්‍රමාණය. නමුත් ඊට පසුව රජය ගරු ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමත් අපේ රජයත් අපනයන කරුවන්ට මේ අපනයන නිෂ්පාදන ක්‍රියාවලිය නැවැත්වුවොත් ඔවුන්ට මුළු වෙළඳපොළම අයිමි වුණොත් ජීවිතයේ කවදාක්වත් ඒ වෙළඳපොළට ප්‍රවේශ වෙන්න බෑ. තරංකාරී ජාත්‍යන්තර වෙළඳපොළක් තියෙන ඉතාම කුඩා ලාභ තීරු යටතේ තමයි වෙළඳපොළට ප්‍රවේශ වෙන්න තියෙන. අපේ අපනයන තරංකාරීත්වය නැත්තම් එක්ස්පෝර්ට් කම්පිටිටිව්නස් එක නැත්තම් අපිට වෙළඳපොළට කිසිසේත් යන්න බෑ. ඒ නිසා මේ අවස්ථාවේදී බොහෝ අපනයන කර්මාන්ත පවත්වාගෙන යන්න එන්නත් කරණේ ලබා දීම ඒ කර්මාන්ත පවත්වාගෙන යාමට අවසර ලබා දීම යනාදීදී විවිධ විවේචන රජයට තිබුණා. රෝගී පැතිරෙන අවස්ථාවේදී අපනයන ටික පවත්වාගෙන යන්න යනවායි කියලා. නමුත් සාමාන්‍ය ජනතාවට තේරෙන්න ගන්න අමාරු දේ තමයි අපනයන නැත්තම් අපිට ඛනිජ තෙල් ගේන්න බෑ. අපනයන නැත්තම් අපිට බෙහෙත් ගේන්න බෑ. අපනයන නැත්තම් අපිට එන්නත් කරණය කරන්න බෑ. අපනයන නැත්තම් අපිට ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය විදේශ විනිමය ඉපයුමක් නැත්තම් අපිට ආනයනය කරන්න බෑ. අපි ආනයනය කරන ප්‍රධානතම තනි ආනයන ද්‍රව්‍ය තමයි ඛනිජ තෙල්. ඛනිජ තෙල් ආනයනය කිරීම සඳහා වර්ෂයකට සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5ක පමණ ආදායමක් අවශ්‍යයි. ඒ ටික නැත්තම් ඊළඟට අපි අසාමාන්‍ය ලෙස විදේශ ණය ජාත්‍යන්තර වෙළඳපොළෙන් ගැනීම නිසා විශේෂයෙන් පසුගිය රජයේ ලංකා ඉතිහාසයේ කිසිම රජයක් නොවිරු පරිද්දෙන් ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කළ ජාත්‍යන්තර වෙළඳපොළෙන් ඇමරිකානු ඩොලර් බිලියන 13 ණය වශයෙන් අරන් තියෙනවා. ඒව අවුරුදු 5න් 10න් තමයි කල්පිරෙන්නේ. 2029 වෙනකම් 2019 ගත්ත ණය අවුරුදු 10න් කල්පිරෙන්නේ 2029. 2029 වෙනකම් මොන කවුරු මොන ආකාරයේ ආණ්ඩුවල් ලංකාවේ කළත් ඔවුන්ට සෑම වර්ෂයකදීම මේ ණය වාරිකා පොලී ගෙවන්න බිලියන 5-6 අතර ප්‍රමාණයක් වෙන් කරන්නටම ඕනි. දැන් ඔබට පැහැදිලි වෙනවා ඩෙට් සර්විසස් ණය වාරිකා පොලී ගෙවන්න බිලියන 6ක් යනකොට, ඛනිජ තෙල් ආනයනය කරන්න බිලියන 5ක් යනකොට, අපි අපනයනය කළා භාණ්ඩ අපනයනය කළා 12ක් උපයා ගත්තාම අපිට කොහොමද ඉතුරු වෙන්නේ? මේක තමයි අර්බුදය. මේ අර්බුදය අද ඊ ඇති වෙච්ච එකක් නෙමෙයි. 1977 සිට දිගටම විවෘත වෙළඳපොළ ආර්ථිකය යටතේ ආනයන වැඩිවීමේ වේගයට සාපේක්ෂව අපි අපනයන වැඩි කරලා නැහැ. රට ඇතුළට මුදල් ගලායීමේ වේගයට සාපේක්ෂව රටින් පිටට මුදල් ගලා යන වේගය වැඩි වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මුදලේ අගය දිනපතා පල්ලෙයට ඇවිල්ලා තියෙනවා. නිදහස ලැබෙන්න පෙර ඇමරිකානු ඩොලරයකට අපි කිව්වේ රුපියල් 4,757. 1977 නොවැම්බර් මාසයේදී අපි ගෙව්වේ රුපියල් 8 ඇමරිකානු ඩොලරයකට. 1977 නොවැම්බර් මාසේ 15 මධ්‍යම රාත්‍රියේ 12 රොනිද මෙන් මුදල් අමාත්‍යවරයා විසින් ඩොලරේ රුපියල් 16 කළා. එදා ඉඳන් පාවෙලා ඇවිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගන්නකොට ඩොලරේ 105, එතුමා බාර දෙනකොට 131, අවුරුදු 10කට රුපියල් 26ක් වැඩිපුර ගෙවන්න වුණා. ඊට පස්සේ පසුගිය රජය ඉවරලා අපි බාර ගන්නකොට 182 ඩොලරයකට 52ක් වැඩිපුර ගෙවන්න සිද්ධ වුණා අවුරුදු 5ක් ඇතුළත. ඉතින් ඒ නිසා මේ අර්බුදය දීර්ඝ කාලීන විව්වගත අර්බුදයක්, ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය. ඒ සඳහා කතා පවත්තලා නාට්‍ය පෙන්නලා විද්‍යුතුන් අතර සංවාදයක් නැතුව හැඟීම් තියන අය තමන්ගේ හැඟීම් විතර ප්‍රකාශයට පත් කළා මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ. රටක් වශයෙන් මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් මුළු රටම අපනයන සැකසුම් කලාපයක් වෙන්න ඕන. මුළු රටේ සියලුම අංශ අපනයනය සඳහාම වැඩිවැඩියෙන් නිෂ්පාදනය කළොත් පමණයි මේ අභියෝගයෙන් ජයගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒක කරන්න පුළුවන්කමක් දේශපාලනඥයන්ට නෙවෙයි තියෙන්නේ, මේ රටේ ඉන්න ව්‍යවසායකයන්ට, අපනයනකරුවන්ට, නිර්මාණකරුවන්ට තමයි මේ ශක්තිය තිබෙන්නේ. අපේ රටේ අපි කැමැති වුණත් අකමැති වුණත් සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ, මහා පරිමාණ ඉතාම දක්ෂතා කුසලතා නිර්මාණාත්මක හැකියාවන් තියෙන ව්‍යවසායකයෝ ඉන්නවා. ඔවුන්ට අනිත් සියලු දේ නතර කරලා වැඩිවැඩියෙන් අත දෙන්න පුළුවන් නම්, වැඩිවැඩියෙන් ඔවුන් දිරිගන්නන්න පුළුවන් නම් රටේ මේ ජාතියේ අර්බුදය විසඳගන්න පුළුවන් වෙනවා.
එසේ කරපු රටවල් වලට උදාහරණ තමයි සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමය, තායිවානය, තායිලන්තේ, කොරියාව මේ සියලුම රටවල් වෙන ප්‍රාතිහාර්ය විසඳුමක් නැහැ. සිංගප්පූරුවේ ලීක්වන් යු පැවසූ පරිදි පාසල් ශිෂ්‍යයන් පාසල් තුලත්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලය තුලත්, ගොවීන් ගොවිපොළ තුලත්, කම්කරුවන් කම්මල තුලත් වැඩි වැඩියෙන් වැඩ කිරීම තුලින් පමණයි සෞභාග්‍ය ළඟා කරගන්න පුළුවන්. එනිසා වැඩියෙන් වැඩ කළොත්, වැඩියෙන් අපනයනේ අරමුණු කරගෙන නිෂ්පාදනය කළොත් අපේ රටේ විශාල විභවතාවයක් තිබෙනවා. දැන් බලන්න බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ඉඳන් අපි පටන් ගත්තා තේ අපනයනය කරන්න. කීයද පසුගිය වර්ෂයේ තේ අපනයන ආදායම? බිලියන 1.4යි. හැබැයි 2020ට වඩා 22%ක වැඩිවීමක් එක්ක තමයි බිලියන 1.4 වාර්තා කරන්නේ. මේ අවුරුද්දකට මේ ප්‍රමාණ පිළිබඳ සාපේක්ෂ සැසඳීමක් කරන්න අමාරු. මේ ඉතා වටිනා විදේශ විනිමය ප්‍රමාණය බිලියන 1.4 මක්නිසාදයක් පසුගිය රජය උපනූපන් පරම්පරාවල් වලට හිමි විය යුතු හම්බන්තොට වරාය විකුණලා ලබාගත් මුළු මුදල සමානයි 1.4යි. මහා වරායක් විකුණලා ගන්න පුළුවන් 1.4යි. ඒ ප්‍රමාණය තමයි අවුරුද්දක් තේ අපනයනය කළාම අපිට ලැබෙන ආදායම. එතකොට රබ ගත්තොත් රබ 1.0යි. 1.0 කියන්නේ බිලියනයට වඩා වැඩි ආදායමක් තියෙනවා. විශාල වශයෙන් පසුගිය කාලය තුළදී වර්ධනයක් පෙන්නනවා. 34%කින් වර්ධනය වෙලා තියෙනවා. රබ කර්මාන්තයේ අපේ සභාපතිතුමා සංවර්ධනයේ සඳහන් කළ පරිදි මේ නැචුරල් රබ, ස්වභාවික රබ ඉතා විශාල වශයෙන් ජාත්‍යන්තරය තුළ වැඩි වැඩියෙන් ඉල්ලුමක් ඇතිවෙන තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා. අමුද්‍රව්‍ය ලෙස නැතිව එකතුකොලාගේ සහිතව රබ අපනයනය කිරීමෙන් තව දුරටත් මේ වෙළඳපොළ වර්ධනය කරගන්න පුළුවන්. එතකොට සම්ප්‍රදායික අපනයන දෙකවන තේ හා රබර් පොල් කියන තුනේම තව විභවතාවයක් තියෙනවා. පසුගිය කාලය තුළ පොල් නිෂ්පාදනත් ඉතා විශාල ලෙස වර්ධනය වෙලා තියෙනවා. මිලියන 836යි. ඒ 25%ක වර්ධනයක්. පොල් 25%කින් වර්ධනය වෙලා තියෙනවා. රබ 34%කින් වර්ධනය වෙලා තියෙනවා. අපනයනේ තේ අපනයනය වර්ධනය වෙලා තියෙන්නේ 6%. රෙදිපිලි ඇඟලුම් අනිත් ප්‍රධාන අපනයන කර්මාන්තය. ඒක සම්ප්‍රදායික මෑත ඉතිහාසය තුළ වර්ධනය වෙච්ච කර්මාන්තයක්. අපනයන ප්‍රමාණය ඇමරිකාන් ඩොලර් බිලියන 5.4. එතකොට මේ තමයි ප්‍රධාන භාණ්ඩ ටික. රෙදිපිලි ඇඟලුම් අපනයනය කළා බිලියන 5.4ක්. සමස්ත රටේ තේ කර්මාන්තයේ තේ ප්‍රමාණය අපනයනය කළා 1.3ක්. රබ වලින් 1.0ක්. පොල් වලින් මිලියන 800 ගාණක් කියන්නේ හැම අංශයකම. රෙදිපිලි ඇඟලුම් අපනයනයත් 22%කින් ගිය වර්ෂයේ වර්ධනය වෙලා තියෙනවා. වර්ධනය වීමෙන් පසුත් එපමණයි. ඊට පස්සේ සේවා අංශය ගත්තොත් සේවාවල ප්‍රධාන සම්ප්‍රදායික නොවන ඉතාම විශාල ලෙස වර්ධනය කළ හැකියා කළ යුතු අපනයනය තමයි තොරතුරු තාක්ෂණයේ IT ආශ්‍රිත කර්ම. අපි ඉතිහාසයේ පුරාම බ්‍රිතාන්‍යයටත් විජිත යුගයේ පටන් තේවතු අවල තේ කර්මාන්තයට විවිධ සානාධාර දීලා විශාල සේවා නියුක්තියක් තිබුණත් තේ වලින් අපේ ලැබෙන ආදායම 1.3ක් වෙනකොට IT වලින් තොරතුරු තාක්ෂණයෙන් ලැබිලා තියෙනවා ඇමරිකාන් ඩොලර් බිලියන 1.2ක්. ඒක තමයි අපේ රටේ පොපියන චමත්කාරයේ සහිත භද්‍ර යෞවනයේ ශක්ති. ඒ නිසා මේ ක්ෂේත්‍රයේ පිළිබඳ ඉතාම දැඩි අවධානයක් යොමු කරලා කෙටි කාලයක් තොරතුරු තාක්ෂණයේ පදනම් කරගත් අධ්‍යාපනයේ ඉතා විශාල ලෙස වර්ධනය කිරීමෙන් තමන්ගේ නිවස තුළ ඉඳලම විශාල විදේශ විනිමයක් ඉපීමේ ශක්්‍යතාවයක්, හැකියාවක්, පොසිබිලිටියක් තිබෙනවා. ඒ නිසා මම අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මේ සඳහා තාක්ෂණවේදී විෂය ධාරාවක් ආරම්භ කළා. අද ජාතික විශ්වවිද්‍යාල 11ක් තුළ ටෙක්නොලොජි ෆැකල්ටිස් තියෙනවා. ඒවායින් බිහිවන ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා වැඩිම ශක්්‍යතාවයක් තියෙන මානව සම්පත කෙලෙසින් හැඩගැස්සෙව්වොත් අපිට විශාල අපනයන වෙළඳපොළක ඉඩ ප්‍රස්ථාව තිබෙනවා. මම මෑතදී දරුවෙක් හම්බ වෙලා තාක්ෂණය කරපු පොඩි වැඩි වයස නැති උසස් පෙළ නිම වෙලා විශ්වවිද්‍යාලයෙන් පිටවෙච්ච ගමන් දරුවෙක්ගෙන් ඇහුවා කොහොමද ඔයා ටෙක්නොලොජි කළා දැන් මොකද කරන්නේ කියලා. පුද්ගලික ආයතනයක වැඩ කරනවා කිව්වා. ඒ තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ දැන් අපිටත් අපේ ආයතන වලටත් එවැනි සම්පත් අවශ්‍ය නිසා මම ඇහුවා කීයක් විතර සාමාන්‍යයෙන් වැටුප ලැබෙනවද කියලා.
ඉතින් කිව්ව දැන් ගියා ඉතරයි තමස ඒක අන්ද 160,000ක් තමයි ලැබෙන්නේ කියලා. ඉතින් අපි කොහොමද කරන්න කියලා මම කිව්වා බොහොම හොඳයි. ඒකෙම කරගෙන යන්න කියලා. එතන විභාගයේ සමත් ජීවිතයේ අසමත් වෙන දරුවෝ වෙනුවට විභාග සමත් ජීවිතයක් ජය ගන්න පුළුවන් වෙන තොරතුරු තාක්ෂණික අංශයේ පිළිබඳ අපනයන වර්ධනය කරන්න මීට වඩා පුළුල් අවධානයක් යොමු වෙන්න ඕනේ. තේවලින් 1.3ක් බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ඉඳන් ලැබෙනකොට මම එය දැකලා මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර දහසක් ඇති කළා. ඒ දහස තුළ සෑම එකකම පරිගණක 40කින් යුක්ත පරිගණක විද්‍යාගාරයක්, පරිගණක 20කින් යුක්ත භාෂාගාරයක්, තනි පරිගණකයකින් යුක්ත ගණිතාගාරයක්, පරිගණකයකින් යුක්ත දුරස්ථ අධ්‍යාපන ඒකකයක් කියලා එක පාසලකට පරිගණක 62ක් ලැබෙන ලෙස පාසල් දහසක් අපි ප්‍රතිනිර්මාණය කළ අපේ කාලයේ තුළ. එහෙම දැක්මක් සහිත වැඩපිළිවෙලක් අපනයන ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය වෙනවා. එක්ස්පෝර්ට් ස්ට්‍රැටජි ප්ලෑන් කියන එක හැදීමේදී අලුත් ලෝකේ වෙළඳපොලේ ඇති වෙලා තියෙන වෙනස්කම් සමග බලලා වඩා ඉක්මනින් මේ අපේ අපනයන ඉපියුම් වැඩි කරගන්න පුළුවන්. දැන් තව එවැනිම ක්ෂේත්‍රයක් තියෙනවා, ප්‍රවාහනය ගබඩාකරණය, ට්‍රාන්ස්පෝර්ට් ඇන් ලොජිස්ටික් කියන ක්ෂේත්‍රය ගත්තොත් එයිනුත් 1.19. ඒ කියන්නේ ආසන්න වශයෙන් දෙකක්, වරාය, ගුවන්තොටුපොළ, ඒ ආශ්‍රිත දේවලින් උපයලා තියෙනවා. ඉතින් ඒ නිසා වැඩි වැඩියෙන් වරායවල් අලුත් තාක්ෂණය ඇතුව දියුණු කරන්න ඕනේ. ඒ සඳහා දියන දියුණු තාක්ෂණය සහිත කාර්යක්ෂම වරාය ප්‍රවාහනය ගබඩාකරණය එවැනි දේ සකස් කරන්නට ඒ සඳහා විශාල විදේශ ආයෝජනයක් එන්න ඕනේ. ඒ ආයෝජන ඔක්කොම එනවට අපි විරුද්ධ වෙනවා නම් අපිට මේ ඉන්න තැනම තමයි ඉන්න වෙන්නේ. අපිව පහුකරම් බංගලාදේශෙත් යනකොට, අපිව පහුකරම් වියට්නාමේ, කොරියාව, මේ සියලු රටවල් යනකොට අපි පරණ සටන් පාට කිය කිය එතනම තමයි හිට වෙන්නේ. ඒක නිසා අලුතෙන් හිතන පරම්පරාවට අතහිත දීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් දැන් දිරිගැන්වීමේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ ගැන නම් මට තියෙන දුකක්. මොකද හේතුව අත දිගෑරලා අපනයන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න මේ පනතෙන් අපනයන සංවර්ධන අරමුදලක් තියෙනවා. සෙස්බද්දෙන් ලැබෙන ආදායම සම්පූර්ණයෙන් ඒ අරමුදලට බැර කරන්න ඕනේ. ඒ බැර වෙන මුදල අරගෙන එය මෙවැනි අපනයන කරුවෝ දිරිගැන්වීම සඳහා ලබා දෙන්න ඕනේ. එතකොට තමයි රටවල් අපනයන වලින් උඩට ගිහිල්ලා තින්නේ. අවාසනාවකට ඒ අරමුදල සියල්ල භාණ්ඩාගාරයේ විසින් අරගන්නවා. අපිට ලැබෙන්නේ නැහැ. ඒ සඳහා ඉල්ලින් කරලා තියෙනවා. මම හිතන්නේ අතිගරු ජනාධිපතිතුමා මේ සඳහා සුවිශේෂ අවධානයක් යොමු කරලා සෙස්බද්දෙන් ලැබෙන ආදායමෙන් අඩුම තරමින් 4 මට දුන්නොත් මම ඉදිරි අවුරුදු 3 ඇතුළතදී මේ අපනයන ප්‍රමාණය 10% දක්වා ගෙනීමේ වගකීම බාර ගන්නවයි කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමති වෙනවා. හැබැයි යරෙම දෙන්න නැතුව කරන්න බෑ. තටු නැතුව ඉගිල්ලෙන්න බෑ. අපනයන සංවර්ධන අරමුදල නැතුව අපනයන කරුවන්ට දිරිගැන්වීම ලබා දෙන්න බෑ. දෙවනුව අපනයන සංවර්ධන අමාත්‍ය සභාවක් ඇඳවන්න ඕනේ. ඒ අපනයන සංවර්ධන අමාත්‍ය සභාව අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අදාළ විවිධ විෂයන් බාර අමාත්‍යවරුනුත් එක්ක අපනයන කරුවන්ගේ ගැටලු ප්‍රශ්න විසඳලා වැඩපිළිවළක් සකස් කිරීම සඳහා අපනයන සංවර්ධන අමාත්‍ය සභාව අපි ඉදිරි කාලෙදි රැස් වෙලා 2022 මේ අපනයන භාණ්ඩා සේවා අපනයන බිලියන 15 මට්ටමට ඇවිල්ලා තියෙන ප්‍රමාණය අඩුම තරමේ බිලියන 20 දක්වා ගෙන යමේ ඉලක්කය සාක්ෂාත් කරගන්න අපි සියලු දෙනා දේශපාලන පක්ෂපාත ભેදවලින් තොරව රටපැත්තෙන් හිතලා කටයුතු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ සඳහා අපිට රට නැ මේ ඉලක්ක කිසිවක් කරා යන්න බෑ. රට වැහුවොත් මේ ඉලක්කයට යන්න බෑ. විදුලි බලය නැති වුණොත් මේ ඉලක්කයට යන්න බෑ. රට ඇතුලේ විවිධ ප්‍රකණ්ඩත්වයන් වර්ධනය වුණොත් මේ ඉලක්කයට යන්න බෑ. අවශ්‍ය දිරිගැන්වීම් ලබා නොදුන්නොත් මේ ඉලක්කයට යන්න බෑ. ඒ නිසා රට නොවසා රට ප්‍රකණ්ඩත්වයේ කරාගෙන නොගින් අපි ඉතා විශාල අමාරුවෙන් තමයි වෙළඳපොලේ තරම් කරන්නේ. මේ රට වල නිෂ්පාදන පිරිවැය ඉතා විශාල වශයෙන් වර්ධනය වෙනකොට අපනයන කරුට තමන්ගේ අපනයන විදේශ වෙළඳපොලේ තරම් කරන්න බෑ. ඒ නිසා ස්වජාතික නිෂ්පාදකයෝ විශාල පිරිසක් මේ රටින් පිටට ගිහිල්ලා ආයෝජනය කරනවා. ඒ නිසා තමයි අපි මේ පාලනය කළ හැකි සාධක පාලනය කළමින්ද, පාලනය කළ නොහැකි සාධකවලට තාර්කික ලෙස මුහුණ දෙමින්ද කටයුතු කරන්න අපනයන කරුවෝ සියලු දෙනත් එකතු වෙලා වැඩ කරයි කියන විශ්වාසය ඇතුව අද දින රටේ මෑත ඉතිහාසයේ තුල වැඩිම අපනයන ප්‍රමාණය ගෙන දීම සඳහා දායක වෙච්ච ලොකු කුඩා සියලුම ආයතන සංවිධානා ඒවායේ සේවක කාරකාදීන්ට
විශේෂවර අමාත්‍යවරයා වශයෙන් මගේ ගෞරවයත් ස්තුතියත් පුද කරන අතර අපනයන සංවර්ධන මණ්ඩලයත් ඒ සඳහා දක්වපු දායකත්වයේ අගය කරලා මේ වර්ෂයේදී ඊට වඩා වැඩි වැඩ කොටසක් ඉස්තර කරන්න සියලු දෙනාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවයි කියලා පතමින් මගේ වචන කීපය අවසන් කරනවා.